ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පැස්ටා හදන වෙනස්ම විදිය ක්‍රමයක් මේක චීන ක්‍රමයක් ඒ වුණාට අපේ රසට ගැළපෙන විදියට මේක හදන්න මම අද ඔයාලට කියලා දෙනවා පුංචි වෙලාවකදී ඔයාලට හදන්න පුළුවන් සම්පූර්ණ කෑම වේලක්ම පුංචි වෙලාවකදී ඔයාලට ලෑස්ති කරගන්න පුළුවන් උදේ කෑමට රෑ කෑමට දවල් කෑමට ලන්ච් බොක්ස් එකට මේ ඕනම දෙයකට ගැළපෙනවා ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැන් අපි මුලින්ම පැස්ටා ටික තඹ ගනිමු. මෙතන මම අරගෙන තියෙනවා වතුර ටිකක්. මේ වතුර ටිකටම මම එකතු කරනවා තෙල් තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳක්. වතුර ටික මෙන්න මේ වගේ උණු වෙනකොට මම එකතු කරනවා පැස්ටා කෝප්පයක්. දැන් චුට්ටක් කවලම් කරලා මේ පැස්ට ටික තැම්බෙන්න තියන්න. පැස්ට ටික ඔයාලා ඕනවට වඩා තම්බන්න එපා එහෙම නැත්නම් රස අඩු වෙනවා. මෙන්න මේ වගේ එකක් අරගෙන බලන්න හොඳට තැම්බිලා නම් අපිට පුළුවන් පැස්ට ටික සාමාන්‍ය වතුරට මාරු කරන්න. සාමාන්‍ය වතුර ටිකට දාලා ඊට පස්සේ මම පෙනේරයකට දාලා තියෙනවා. මම දැන් මේ පෑන් එකට මේකතු කරනවා තෙල් මේස හැඳි දෙකක් විතර. තෙල් ටික හොඳටම රත් වෙනකොට චූටියටම කපාගත්ත ඉඟුරු තේ හැන්දක්, සුදු ලුණු තේ හැඳි දෙකක් තුනක් විතර, අමුමිරිස් කරාල් දෙකක් දෙකට පළලා, රට ලුණු ගෙඩි භාගයක් මෙන්න මේ හැඩයට කපා ගන්න, බෙල් පෙප භාගයක් මම මේ වගේ කපාගත්තා, ඒව නැත්නම් ඔයාලා කැමති ඕනම දෙයක් එකතු කරන්න. මම දැන් ලිප ඔෆ් කරලා එකතු කරනවා, තක්කාලි සෝස් මේස හැඳි තුන හතරක්, චිලි සෝස් මේස හැඳි දෙකක් විතර, මම දැන් එකතු කරන්නේ සෝයා සෝස් මේස හැඳක් විතර. ඊළඟට සීනි තේ හැඳි භාගයක්, විනාකිරි තේ හැඳි භාගයක් එකතු කරන්න. මේ ටික දැන් ඔයාලා විනාඩියක් දෙකක් අඩුම ගින්දරේ උයා ගන්න. මම දැන් ඊළඟට එකතු කරන්නේ රසාණුව ලුණු. මේ මිශ්‍රණය දැන් අඩුම ගින්දරේ තියලා අපිට පුළුවන් තව පුංචි මිශ්‍රණයක් හදා ගන්න. මෙතන මම අරගෙන තියෙනවා කෝන් පිටි මේස හැඳි භාගයක්. ඒකට මම එකතු කරනවා වතුර කෝප භාගයක් විතර. දැන් අපිට පුළුවන් චුට්ටක්වත් කැටිති නැති වෙන විදියට හොඳට කවලම් කරගන්න. ඊළඟට මේ මිශ්‍රණය ටික ටික දාලා දිගටම හැඳි ගන්න. ටිකක් වෙලා යද්දි මෙන්න මේ වගේ ලස්සන පාටට උකු සෝස් එකක් හැදෙනවා. කරපිංචි ටිකකුත් මම එකතු කරනවා. මේ සෝස් එකේ රස බලන්න. තව සෝස් වර්ග ඔයාලට එකතු කරගන්න ඕන නම් මේව එකතු කරගන්නත් පුළුවන්. මම දැන් එකතු කරන්නේ බිත්තරයක් මෙන්න මේ වගේ දෙකට කපලා එකතු කරන්න. දැන් අපිට පුළුවන් කලින් තඹගත්ත පැස්ට ටික එකතු කරන්න. මේක දැන් ඔයාලා ටිකක් වෙලා ලිපේ තියා ගන්න ඕන. එතකොට තමයි මේ සෝස් එක ලස්සන පාටට හැදෙන්නේ. දැන් රස බලන්න ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. මෙන්න මේ වගේ හිඳිලා ලස්සන පාටට ආවට පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. මේ පැස්ට් එක රස උණුවෙන්මයි ඒ නිසා උණුවෙන්ම මේසෙට යවන්න. අපි සාමාන්‍යයෙන් කන පැස්ට් වලට වඩා මේ පැස්ට් එක වෙනස්, ඊට වඩා වෙනස් ස්වභාවයක් තියෙන්නේ. බිත්තර වල රස එකතු වෙනකොට ගොඩාක්ම ලොකු රසයක් එකතු වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම පුංචි වෙලාවකදී හදන්න පුළුවන්. ඒකාකාරී විදිහට දවස ගෙවෙන මේ කාලයේදී ඔයාලට පුළුවන් මේ වගේ වෙනස්ම කෑමක් හදලා පවුලේ හැමෝම එක රස විඳින්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.